जाएगा। ලංකරින් වෙල්බන් YouTube channel එකට ඔගලංග සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට අරන් ඉන්නේ shopping vlog එකක්. මම අද ඇවිල්ලා ඉන්නේ direct factory outlet කියන එකට. ඉතින් මේක කෙටියෙන් DFO කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මෙතන ඕස්ට්‍රේලියාවේ තියෙන ගොඩක් ප්‍රසිද්ධ shops වල branches තියෙනවා. ඉතින් එකම විශේෂත්වය තමයි පිටතැන් වලට වඩා මෙතන ගොඩක් අඩුවට අපිට ඇඳුම් ගන්න පුළුවන්. ඉතින් factories වලින් කෙලින්ම එළියට දාන ඇඳුම් ඒ වගේම පරණ seasons වල ඇඳුම් ගොඩක් discount prices වලට ගන්න පුළුවන්. ඉතින් දැන් ඕස්ට්‍රේලියාවේ ඔටම් සීසන් එක පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ පහුගිය සීසන් එක. එහෙම නැත්නම් සමර් සීසන් එකේ ඇඳුම් ගොඩක් ඒවා ලාබෙට ගන්න පුළුවන්. ඉතින් ඒවා අරගත්තර දැම්ම අඳින්න බෑ තමයි. ඒ වුණාට ඩිස්කවුන්ට් දාලා තියෙන වෙලාවට අරගෙන ලබන සමයකේ අඳින්න තියා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මේක කරනවා. ඒ වගේම මාර්තු මාසේ මේ ලේබර් වීකෙන්ඩ් එක තියෙන නිසා මේගොල්ලෝ තවත් ඇඩිෂනල් ඩිස්කවුන්ට්ස් දානවා ලේබර් වීකෙන්ඩ් එක සඳහා. ඉතින් මං හිතුව පොඩ්ඩක් ඇවිල්ලා බලන්න ඕනේ කියලා ගොඩක් ලොකු ප්ලෑන් එකක් නැහැ. ගොඩක් ඇඳුම් ගන්න හැබැයි ඕගලන්ට පෙන්වන්නත් පුළුවන් හින්දා සහ මොනහරි ගොඩක් අඩුවට හොඳ ඩීල් එකක් තිබුණොත් ගන්නත් පුළුවන් වෙන නිසා මං අද DFO එකට ආවා. ඉතින් DFO කීපයක්ම මෙල්බන් වල තියෙනවා සහ අනිත් හැම ප්‍රාන්තකම වගේ තියෙනවා. මං අද ඇවිල්ලා ඉන්නේ DFO මූරබින් කියන ප්‍රදේශයේ තියෙන එකට. ඉතින් එළිය පොඩ වහිනවා ඒකයි කාර් එකේ ඉන්ට්‍රෝ එක කරේ. ඇතුළට ගිහිලා ඕගලන්ට කතා කරන්නම්. එහෙනම් අපි දැන් DFO එක ඇතුළට යමු. මම දැන් ඇවිල්ලා ඉන්නේ කොටන් ඕන් කියන ෂොප් එකේ ඉස්සරහට. ඉතින් මේ කොටන් ඕන් කියන ෂොප් එක ගොඩක් මෝල්ස් වල තියෙනවා. DFO එකෙත් ඒගොල්ලන්ගේ බ්‍රාන්ච් එකක් තියෙනවා. හැබැයි මේකේ විශේෂත්වය තමයි ඔක්කොම ඩිස්කවුන්ටඩ් ඇඳුම් තමයි මෙන්න මේ කොටන් ඕන් බ්‍රාන්ච් එකේ තියෙන්නේ. ඉතින් කොටන් ඕන් වල ගොඩක් වෙලාවට කැෂුවල් ඇඳුම් තමයි තියෙන්නේ. ඉතින් සමර් සීසන් එක ඉවර වෙච්ච නිසා සමර් ඇඳුම් ගොඩක් ඒවා ඩීල්ස් දාලා තියෙනවා. මම දැන් ඔයගලන්ට කොටන් ඕන් එක ඇතුළේ පෙන්වන්නම්. मेचर
ඉන්න තවත් විශේෂ ෂොප් එකක් ඉස්සරහා. ඒකේ නම තමයි පීටර් ඇලෙක්සැන්ඩර්. ඉතින් මේ ෂොප් එකේ විශේෂත්වය තමයි මේ මුළු ෂොප් එකේම තියෙන්නේ රෑට අඳින ඇඳුම් සහ පිජාමාස්. ඒ කියන්නේ වෙන කිසිම ඇඳුම් ජාතියක් එයාලා විකුණන්නේ නැහැ. එයාලගේ ස්පෙෂල්ටි එක තමයි රෑට අඳින ඇඳුම්. ඉතින් මම දැන් ඇතුළට ගිහලා උගලන්ට පෙන්නන්නම්. උගලෝ ටිකක් බලයි ටිකක් ගණන් වැඩි කියලා. ඇත්තටම ගණන් වැඩි. ඒ වුණාට මේකේ ක්වොලිටි එක ගොඩක් ඉහළයි. අනික ඕස්ට්‍රේලියන්ස්ලා ගොඩක් අය මේ ෂොප් එකෙන් තමයි උගලගේ පිජාමාස් වගේ ගන්නෙ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. දැන් ප්‍රයිස් එක 69යි හැබැයි තව 150ක් මේක 70යි කියමුකෝ තව 150ක් අඩු නම් මේක 35කට අපිට ගන්න පුළුවන්. ඉතින් ලස්සන කලර් එකක් මම මෙතනින් බ්ලේස් එකක් ගන්න තමයි දැන් බලන්නේ. ඉතින් මම දැන් ටොමි හිල්ෆිගර් එක ඉස්සරහා ඉන්නේ. අතුල්ටි කියලා පෙන්නන්නම්. ටොමි හිල්ෆිගර් එක මෙහි තියෙන ටිකක් ගණන් වැඩි බ්‍රෑන්ඩ් එකක්. ඔයාලට ප්‍රයිසස් බැලුවම පෙනෙයි ජැකට්ස් එහෙම ඩොලර් 200ටත් වඩා වැඩි ප්‍රයිස් එකකට තියෙනවා. ඉතින් අද මේකේ එක එක ඩිස්කවුන්ට්ස් දාලා තියෙනවා. සමහර අයිටම්ස් 70%ක් විතර ඩිස්කවුන්ට් දාලා තියෙනවා කියලා දාලා තියෙනවා. ඉතින් අතුල්ටි කියලා බලමු මොනවද ගන්න නම් ප්ලෑන් කරන්නේ. ඒ උනාට ඔයාලට ප්‍රයිසස් උයි අයිටම්ස් ටිකක් පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ ටින් එකක් අරගෙන අපිට මේ ටින් එකට පුරව ගන්න පුළුවන්. මේ ටින් එකේ ප්‍රයිසස් ඒගොල්ලෝ දාලා තියෙනවා. ඔයගලන්ට පේන ඇති පොඩි බොක්ස් එක ඩොලර් 24යි, මීඩියම් බොක්ස් එක 39යි,
लार्ज बॉक्स का पाना सत्रह में अनु एक आत्मा है पाना सत्रह टे दाला तेने ये तो आप इटे लार्ज बॉक्स का करां फिर इन्हें चॉकलेट्स दागा न पोला लिवाइस डेनिम थियन शॉप पे का तमाय में थियन ओरिजिनल लिवाइस डेनिम आप इटा गान्न पुलवां अद ए गोलांगे मुलु स्टो एक एम सीएड पानहा कॉफ कियला दाला थियना इति आप गीला बालमु डेनिम्स कोच्चरा क्वेना अद कियला मेहया गोडा कांदी टिम्बरलैंड खेला फेमस शूज जातिया कि मेक पिरीमिला तम गोडा कांदी ने मेन मे बूट हरीम फेमस गोडा का मे शू गावा थिंग मेके अद सेल्स दीना अभी बलम को प्राइस खेला दाना गोड़ा कैविता आई थिंक गोड़ा सेल्स दारा थी पर है भाई मंग मटर समारा के वाला मंग आस में नहीं वाला साइज नहीं है आई थिंक वही वाके एक एक ही ना मंग वैडियम कुछ गाते नहीं है तब इस तरह हटे घीला बालों में तब गोड़ा शॉप्स थी है ना मामा नहीं इन्हें काठमांडू की है ना शॉप है कि इस तरह हमें काठमांडू की आने ऑस्ट्रेलिया वे गोडाक फेमस विंड जैकेट्स ब्रांड है का इतिंग मेरे आवारे पास से टिका काउरुदा देखा क्या थी गोडाक का मेरे काठमांडू एक इन जैकेट टका गाना वो को तो विंड का आले टा ये जैकेट्स मार मुहंदा है मुहंदा सीसन के जैकेट्स ने में गिया और उधर सीसन ने किन दें इवर वेला ये गुलो क्लीयरेंस डाला थी है ना जैकेट्स इतनी आप ही गिहिला बालमु उगला ने बान जैकेट्स पहनना ना ये वाके में प्राइसेस उठ पहनना ना मेक तो हमारे ऑस्ट्रेलिया में गोडाक में फेमस विंड जैकेट ब्रांड देखा इत वाल पेन मैंने मे जैकेट डॉलर डेसी आपको मेथी ने गोडाकाय गान टाइप जैकेट जातिया इत मे जैकेट उगला पेन देसिया हतलिस नाम आपको
මේකත් ඒ වගේම තවත් ලස්සන ජැකට් එකක්. ඉතින් මේ ඇවිල්ලා බලමු අපි මේක කීයද කියලා. මේවා නම් ටිකක් අලුත් જાති ඒවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඒක 349ක් වෙනවා. අද හැබැයි සමහරක් ඒවා මෙතන ෆුඩ් ෆෙයර් නම් 130ක් ඔෆ් කියලා දාලා තියෙන හැබැයි මේවා නම් ඔරිජිනල් ප්‍රයිස්මයි තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ අලුත් සීසන් එකේවත් තියෙනවා ෆුල් ප්‍රයිස් එකට. හැබැයි ගොඩක් පරණ සීසන් එකේවා තමයි ඒගොල්ලෝ ඩිස්කවුන්ට් දාලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ජැකට් එක බලන්න. මේක 399ක් ඒගොල්ලෝ ඩොලර් 130කට දාලා තියෙනවා. හැබැයි ඒක ගොඩක් මහත එකක් නෙමෙයි, ටිකක් තුනි වගේ එකක්. මෙන්න මේක තමයි බ්‍රෑන්ඩ් එක. ඉතින් මෙන්න මේ බ්‍රෑන්ඩ් එක ගොඩක් ෆේමස් ඕස්ට්‍රේලියාවේ. ඉතින් මේ තියෙන සීත ටිකක් අඩු වුණාම අත් නැතුව අඳින ජැකට් එකක්. ඔයගලන්ට පේනවා ඇති ඒක ඩොලර් 199ක් වෙනවා. ඉතින් මෙතන ඒගොල්ලන්ගේ ක්ලියරන්ස් දාලා තියෙනවා ජැකට්ස් වගේක්. ඔයගලන්ට පේනවා ඇති අපි බලමු මේක කීයද කියලා. ඔව් මේ තියෙන්නේ ඩොලර් 449 එකක්. ඒගොල්ලෝ දැන් ඩොලර් 200ට දාලා තියෙනවා. මේ තියෙන ඒ වගේ තවත් ජැකට්ස්. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ජැකට් එක රෙඩ් කලර් එක. බලමු මේක කීයද කියලා. ඔව් ඒකත් ඔයගලන්ට පේනදි 499 එකක් 220ට දාලා තියෙනවා. ඉතින් මේ පහුගිය සීසන් එකේ ඒවා තමයි මේ විදිහට ගොඩක් අඩුවට දාලා තියෙන්නේ. ඉතින් මේ තියෙන අලුත් ස්ටයිල් ඒවා. සමහරක් කියව මේගොල්ලන්ගේ තියෙන ක්ලාසික ස්ටයිල්ස් ඒවා ඒගොල්ලෝ ඩිස්කවුන්ට් දාන්නෙම නැහැ. මේ වගේ එකක් මේක 399ක් වෙනවා. ඊළඟට පේනවා ඇති. ඉතින් මෙහි ඇවිල්ලා අවුරුද්දක් දෙකක් යද්දී කත්මන්ඩු ජැකට් එකක් ගන්න. ඇත්තටම මට ජැකට් එකක් නැහැ. මාත් ආසයි කත්මන්ඩු ජැකට් එකක් ගන්න. හැබැයි තාම එච්චර ලොකු ගාණක් ජැකට් එකකට වියදම් කරන්න හිතිලා නැහැ. ඒ වුණාට ළඟදිම එකක් ගන්න ඕනේ කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් ජැකට්ස් ගණන්නේද? එහෙම තමයි. මේ කත්මන්ඩු කියන බ්‍රෑන්ඩ් එක ගොඩක් ගණන්. ඒ වුණාට කේමාට් ඒ වගේ ෂොප්ස් වලින් ඔයගලන්ට ඊට වඩා අඩුවට වින්ට ජැකට්ස් ගන්න පුළුවන්. අනිත් එක ඔයගොල්ලෝ ලංකාවේ ඉඳන් මෙහෙට එනකොට හවුස් ඔෆ් ෆැෂන් එකෙන් ඔයගොල්ලෝ සාමාන්‍ය වින්ට ජැකට් එකක් අරන් ආපුවම හොඳටම ඇති. ඒක දිගටම අඳින්න පුළුවන්. ඉතින් ඒක මෙහි අරන් ඇවිල්ලා ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ වගේ හොඳ ජැකට් එකකට ඉන්වෙස්ට් කරන්න. ඉතින් මංවත් තාම කත්මන්ඩු ජැකට් එකක් අරන් නැහැ. ඒ වුණාට මං හිතුවා ඔයගලන්ට ඇතුළට පෙන්නන්න ඕනේ කියලා. Hi, how much is the steak pie? $5.50. I'll get a pie. Yeah. And then a small mocha with 2 sugar. Yeah. Take away or have here? I have here. Yeah. $9.70. Yeah, on card? Yes. Thank you. Hello. ඉතින් ෂොපින් කරලා ඉවරයි. යන්න කලින් මොනාද ස්නැක් එකක් ගත්තේ නැති හින්දා මං හිතුවා ගන්න ස්ටේක් ෆයි එකක්. මෙන්න මේ විදිහට මේ ඕස්ට්‍රේලියාවේ ෆයි හරිම ලාබෙට ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අය මේක නිකන් ස්නැක් එකක් වගේ කනවා. ඉතින් ඒක එක එක ෆිලින්ග්ස් තියෙනවා. මම ගත්තේ ස්ටේක් ෆිලින් එක. ඒ වගේම මම ගත්තා මෝකා එකක්. ඉතින් මේ තියෙන මෝකා එක ඕස්ට්‍රේලියාවේ එක එක කොෆි වර්ග ගොඩක් තියෙනවා. මෝකා කියන්නේ හොට් චොක්ලට් පවුඩර්යි කොෆි දෙකම මික්ස් කරලා හදන එකක්. ඒ වගේම ඕගොල්ලන්ට ඇහුණක් දන්නේ මම මෝකා එක ඕඩර් කරනකොට 2 sugar කියලා කිව්වා. මොකද ඕස්ට්‍රේලියාවේ තේ කෝපි ඔක්කොම කැෆේස් වල දෙන්නේ සීනි නැතුව. ඉතින් සීනි අපිට අවශ්‍ය නම් අපි සීනි කොච්චරක් ඕනේද කියලා කියන්න ඕනේ. ඒකට වෙනම චාර්ජ් කරන්නේ නැහැ. ඒ වුණාට අපි ඒක කියන්න ඕනේ. ඉතින් මම සීනි දෙකක් කිල්ලුවා. ඉතින් දැන් පේස්ට්‍රි එක කාලා කොෆි එක බීලා ගෙදර යනවා. ඉතින් මෙතනින් මම බ්ලොග් එක ඉවර කරනවා. මම දැන් මේක කාලා මෝකා එක බීලා ගෙදර යනවා. වැඩිය මුකුත්ම ගත්තේ නැහැ මම. ඒ වුණාට ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්නත් ඕනේ හින්දා ආවේ. අනික මම මේ DFO එකට දැන් අවුරුද්දකට විතර කලින් ආවේ. කොරෝනා නිසා ගිය අවුරුද්දේ ට්‍රැවල් කරේ නැහැ. ඉතින් මං හිතුවා පොඩක් රවුමක් දාන්න එන්න නිමාඩුත් හින්දා. ඉතින් ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම එකතු වුණාට ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආපහු වෙන shopping vlog එකකින් හම්බෙමු.